බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස දෙකෙන් පමණ පස්සේ තනින් තන වැසියෝගේ ගුරුන් සහිත වැසි ඇති වේවි. ඒ වගේම වයඹ පළාතෙත් උතුරු මැද පළාතෙත් මන්නාරම වවුනියාව සහ මුලතු වෙන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසියෝගේ ගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. මහ ජනතාවෙන් අපි ඉල්ලා සිටිනවා මේ දිනවල මේ වැසිත් සමග తాවකාලික තද සුළං අකුණු අනතුරු ඇති වෙන්න පුළුවන්. ඒ වෑන් වැලකීමේ පියවර ගන්න කියලා. ඒ වගේම මේ දිනවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක මහජනතාවගේ අපි ඉල්ලා සිටින එලි මහනේ කටයුතු කරනයන් වැඩපිම් වල ඉන්න එක දවල් කාලයේ තරමක් අවම කරගනිමින් මේකට මුහුණ දෙන්න කියලා. ඒ දිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසියා තිබුණා. වැඩිම වර්ෂාපතනයක් ලැබී තිබෙන්නේ රත්මලාන ප්‍රදේශයටයි. ඒ මිලිමීටර 52.7 කොළඹට 45.2 වර්ෂාපතනයක් ඒ දිනේ ලැබී ඇති බවයි කාලගුණාංශය සඳහන් කළේ. මේ අතර ඊ රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් ජටව තිබුණා. අධික වර්ෂාවට අමතරව මේ දිනවල මුහුද රළුවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5 අතර උසකට ඉහළ යා හැකි බැවින් තවදුරටත් මුහුදේ දියනෑම සහ දෙහිවර හා නාවික කටයුතු අවදානම් බවටයි අවධාරණය කෙරෙන්නේ.